ආයුබෝවන් යාළුවනේ අපි ඔයාලට මේ වොලට් එකක් හදාගන්නේ කොහොමද කියලා ටෝන් ලින්ක් ප්‍රෝ වොලට් එක හදාගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් ගෙනාවා. අපි දැන් බලමු මේ හදාගත්ත වොලට් එකෙන් වොලට් ඇඩ්‍රස් එක ගන්න කොහොමද කියලා. මොකද ටෝන් ගන්න ගන්න මේ වොලට් ඇඩ්‍රස් එක ඕන වෙනවා. අපි යන්න ඕනේ වොලට් එකට ගිහිල්ලා ඒ වොලට් එකේ තියෙනවා TRX කියලා එකක්. TRX කියන එක ක්ලික් කරන්න. ඉන් පස්සේ එන එකේ රිසීව්ඩ් කියන එක ඔබන්න යටින් තියෙන රිසීව්ඩ් කියන එක. එතකොට එන ඔයාලගේ වොලට් ඇඩ්‍රස් එක ඒකේ වොලට් ඇඩ්‍රස් එක කොපි කරගන්න. ඒක කොපි කරගෙන ඔයාලා ආරක්ෂක තැනක තියන්න. මොකද ඔය වොලට් ඇඩ්‍රස් එක යවන්න ඕන ඔයාලා වොලට් ගෙන්න ගන්න කෙනාට. ඉතින් ඉන් පස්සේ කියන්න ඕන ලයින් සෑයකට ජොයින් වෙනවා නම් TRX 200ට වැඩිය තියෙන්න ඕන. ඉතින් TRX 200ට වඩා ගෙන්න ගන්න රුපියල් 2000ක් දාපුවම TRX 200ට වැඩිය ගෙන හම්බ වෙනවා. දැන් ලයින් සෑයකට ජොයින් වෙන්න ඔයාලා යන්න ඉස්සෙල්ලාම වොලට් එකේ යට තියෙනවා මයි කියලා එකක්. ඒකට ගිහිල්ලා ක්ලික් කරාට පස්සේ 6 වෙනියට තියෙනවා ඇඩ්වාන්ස් ෆීචර්ස් කියලා එකක්. ඒක ක්ලික් කරන්න. ඇඩ්වාන්ස් ෆීචර්ස් ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙහෙම ඩී ඇප් බ්‍රවුසර් කියලා එනවා දෙවෙනියට තියෙන එක. ඒක ක්ලික් කරන්න. ඩී ඇප් බ්‍රවුසර් කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වාගේ ඉන්ටර්ෆේස් එකක්. ඩී ඇප් බ්‍රවුසර් කියලා මෙන්න මෙතන ඔයාලගේ අප්ලයිනගේ ඔයාලා ජොයින් කරගන්න අප්ලයිනගේ ලින්ක් එක දාන්න ඕන. ලින්ක් එක දාලා ඉවරලා ඉස්සරහා තියෙන ඊතලේ උබන්න. ඒ ඉස්සරහා තියෙන ඊතලේ උබුවට පස්සේ ඔයාලා යනවා ඩී ඇප් බ්‍රවුසර් කියලා එක. ඒකේ වැටෙන ඔයාලට ලයන්සියා වෙල්කම් ටු ලයන්සියා ස්මාර්ට් කන්ට්‍රැක්ට් කියලා. ඒක පල්ලෙහාට යන්න. එතකොට කහපාට බටන් එකක් තියෙනවා ජොයින් නව් කියලා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ තෝරන්න එනවා ඉතේරියම් ට්‍රෝන් කියලා. ඒකේ ඔයාලා ට්‍රෝන් කියන එක තෝරන්න. ඒ ට්‍රෝන් කියන එක තේරුවාට පස්සේ ඔයාලට ඊළඟට එනවා ඔයාලට ට්‍රෝන් කියන එක ක්ලික් කරාට පස්සේ එනවා මෙන්න මේ වගේ එකක්. ඒකේ ඔයා පර්චස් කියන බටන් එක ඔබන්න. පර්චස් බටන් එක ඔබන්න ඕනේ. පර්චස් බටන් එක ඉබුවට පස්සේ ඔයාලා යනවා මෙන්න මේ වාගේ ඔයාලා කනෙක් වෙනවා ලයින් සෑයකට. ඔයාලා මේ සම්බන්ධ වෙනවා. ඉන් පස්සේ එනවා මෙන්න මේ වාගේ සේව් මූඩ් පාස් මූඩ් කියලා. ඒකේ පාස් මූඩ් කියන එක ක්ලික් කරන්න. යට තියෙන උඩ යටින් උඩ තියෙන දෙව පාස් මූඩ් කියන එක ක්ලික් කරන්න. පාස් මූඩ් කියන එක ක්ලික් කරලා කන්ටිනියු දෙන්න. කන්ටිනියු දුන්නට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔයාලගේ පාස්වර්ඩ් එක ඔයා වොලට් එක හදාදි දීපු පාස්වර්ඩ් එක එන්ටර් කරන්න තියෙනවා. ඒ පාස්වර්ඩ් එක එන්ටර් කරලා ඉවර වෙලා ඔයාලා එතකොට මේ පාස්වර්ඩ් එක එන්ටර් කරාට පස්සේ මෙන්න මේ ඩන් කියන බටන් එක නිල් පාට වෙනවා. ඒ ඩන් කියන බටන් එක ඔබන්න. ඒ ඩන් කියන බටන් එක ඉබුවට පස්සේ ඔයාලා කෙලින්ම ලයන්සයා ස්මාර්ට් කන්ට්‍රැක්ට් එකට ජොයින් වෙනවා. මෙන්න මේ වාගේ ද ට්‍රාන්සැක්ෂන් සක්සස්ෆුල් කියලා වැටෙනවා. ඉන් පස්සේ එතන ඔයාලා ඉන්න. ඔයාලා මුකුත්ම කරන්න එපා. මේ වාගේ කහපාට මේකක් වැටෙනවා. ඔයාලා එතන රැඳිලා ඉන්න. ඔයාලට ඉන් පස්සේ රෙපරල් ලින්ක් එක එනවා. ඉන් පස්සේ ඔයාලට එන මේ රෙපරල් ලින්ක් එක ඔයාලගේ රෙපරල් ලින්ක් එක කොපි කරලා තියාගන්න. මේක තමයි ඔයාගේ ලයන්සයා රෙජිස්ටර් ලින්ක් එක. ඔයා කවුරු හරි ඩවුන්ලයින් කෙනෙක් රෙජිස්ටර් කරගන්නකොට මෙන්න මේ ලින්ක් එක දෙන්න ඕන. මේ ඔයා හඳුන්වා දෙන ඩවුන්ලයිනස්ට එකට ඩවුන්ලයිනට කියන්න ඕන මෙන්න මේ රෙජිස්ටර් වුණ විදිහටම ඔයාගේ ලින්ක් එක දාලා රෙජිස්ටර් වෙන්න කියලා. ඉතින් ඔයාලා දැන් ඔයාට හොඳටම තේරෙනවා ඇති ලයින්සියා ස්මාර්ට් කන්ට්‍රැක්ට් එකට ජොයින් වෙන්නේ කොහොමද කියලා. මෙතෙන්දී ඔයාගේ වොලට් ඔයාලගේ වොලට් එකේ තියෙන TRX 200ක් ලයින්සියා ස්මාර්ට් කන්ට්‍රැක්ට් එකට කැපෙනවා. තව ඒක කැපෙද්දී මේ ට්‍රාන්සැක්ෂන් ප්‍රී එකක් විදියට ට්‍රෝන් 15ක් 10ක් හෝ 15ක් කැපෙනවා. ඒ කියන්නේ 215ක් හෝ 210ක් වගේ ට්‍රෝන් කැපෙනවා මේ ලයින්ස් එකකට ජොයින් වෙද්දී. ඉතින් ඒකේ ඔයා පළවෙනි ඩවුන්ලයින හඳුන්වා දෙනකොටම ඔයාට ට්‍රෝන් 200ක් හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාලා ආයෙත් මුලට යන්න. මුලට ගිහිල්ලා වොලට් එකේ මයි කියන එකට ගිහිල්ලා අර විදියටම ඇඩ්වාන්ස් ෆීචර්ස් ගියා ඇඩ් බ්‍රවුසර් ඩී ඇප් බ්‍රවුසර් ගිහිල්ලා මෙන්න මෙතන අර අප්ලයින් එකේ ලින්ක් එක පේස් කරපු දැනට ඔයාලගේ ලින්ක් එක පේස් කරලා ඉස්සර ඇරෝ ඊතලේ ඔබන්න. ඉන් පස්සේ මෙන්න මේ වගේ එනවා.
ඉන්පස්සේ ඔයාලා ලයින් ෂෙයා කියන එකට ඉස්සරහින් තියෙන ඉරි හතර උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉරි හතර ක්ලික් කරාට පස්සේ මේ වගේ එකක් එනවා. දැන් අර ජොයින් කියන එක ක්ලික් කරන්න. ඉන්පස්සේ TRX කියන එකට ටික් එක දාලා authorize login කියන එක දෙන්න. authorize login කියන එක දුන්නාට පස්සේ මේ ඔයාගේ ලයින් ෂෙයා ප්‍රෝග්‍රෑම් එකට ඔයා ජොයින් වෙච්ච එක දැන් බලාගත්ත හැකි. ඔයාගෙන් කැපිච්චි TRX 200 ලයන්ස් 1 කියලා එකට TRX 100කුත් ලයන් 2 කියලා එකට TRX 100කුත් විදියට පර්චස් වෙලා තියෙනවා. එතෙන්දී ඔයාලා ඩවුන් ලයිනස්ලා හඳුන්වා දීපු ගාන ඔයාගේ ඊළඟට ලයන්සයා කියලා ඔය සිංහෙක්ගේ මූණ ළඟ තියෙන වම් අත පැත්තේ ඉරි ටික ක්ලික් කරාට පස්සේ මෙන්න මේ ටික ගන්න පුළුවන්. එතෙන්දිත් ඔයාලගේ රෙපරල් ලින්ක් එකයි වොලට් ඇඩ්‍රස් එකයි කොපි කරගන්න පුළුවන්. එතෙන්දි පෙන්නනවා ඔයාගේ ඩවුන් ලයිනස්ලා කීයක් ඉන්නවද, ඉන්කම් එක කීයද, ඒ වගේ ඒවා පෙන්නනවා. ඉතින් ඔයාලට ඒ හැමදේම මේ ඇප් එක හරහා ලයන්සයාගේ මොකද වෙන්නේ කියලා ඔයාලට බලාගන්න පුළුවන්. ඉතින් ඔයාලා ලයන්සයා එක එක එකතු වුණාට එකතු වෙලා ජීවිතේ ජය ගන්න මේ ලයන්සයා ස්මාර්ට් කන්ට්‍රැක්ට් එකත් එක්ක එකතු වෙලා ට්‍රෝන් කොයින් එකතු කරලා අපි අපේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ලෑස්ති වෙමු. ඉතින් තවමත් අපේ ස්වස්තික ටීවී YouTube channel subscribe කරලා නැත්නම් අපේ ස්වස්තික ටීවී YouTube channel subscribe කරන්න. subscribe button එක ඉස්සරහා තියෙන bell icon එකත් ඔබලා ඕල් දාලා තියාගන්න. මොකද අපි අලුත් වීඩියෝ එකක් ගෙනාවු ගමන් ඔයාල ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ ට්‍රෝන් කොයින් එකතු කරන්න එකතු වෙච්චි ඔයාලට ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ එක බලපු ඔයාලටත් ගොඩක්ම ස්තුතියි. අපිත් එක්ක නිරන්තරයෙන් රැඳිලා ඉන්න. අපි මේ වගේ අලුත් වීඩියෝ දිගින් දිගටම ගේනවා. ඉතින් අපේ ස්වස්තික ටීවී YouTube channel subscribe කරන්න කියලා නැවත වතාවක් ඉල්ලමින් අදට ඔයාලගෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි.